සාදරයෙන් පිළිගන්නව යාළුවෝ හැමෝම SLXM Pro අපේ channel එකට රජයේ විභාග සඳහා මූණ දෙන ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි විභාග ලියන්න කාලය නැහැ කියන එක. ඒ වගේම ගෙදර වැඩ දරුවන්ගේ වැඩ එක්ක exam එකට පාඩම් කරන්න බෑ කියන දේ. ඉතින් මේ ප්‍රශ්නේ ගොඩක්ම තියෙන්නේ limited exam කරන අපේ යාළුවන්ට. ඒ අතරිනුත් තාත්තලට වඩා අම්මලට තමයි මේ ප්‍රශ්නේ ගොඩක්ම තියෙන්නේ. ජීවිතේ වටිනම ඉලක්කයත් තමන්ගේ ජීවිතේ වටිනම වස්තුවත් කියන මේ දෙක තරහ දෙකට දාලා බැලුවොත් අම්මලා තෝරගන්නේ තමන්ගේ දරුවෝ. ඒ කියන්නේ තමන්ගේ ජීවිතේ වටිනම ඉලක්කය ඔවුන් දරුවන් වෙනුවෙන් කැප කරනවා. ඉතින් මේ දෙකටම අසාධාරණයක් නොවෙන්න අපි උත්සාහ කරන්න ඕන. අම්මලට තාත්තලට වගේම gedara kuda daruwan inna නැන්දල පුංචිලට බාප්පලටත් මේ වෙලාව ඉතුරු කරගන්න ක්‍රම ටික ගොඩක් වැදගත් වේවි. exam එකකට පාඩම් කරන අම්මලා තාත්තලට විශේෂයෙන් අම්මලාට මේකට වෙලාව හදාගන්නේ කොහොමද කියලා ටිප්ස් හතරක් මේ වීඩියෝ එකෙන් ඕගලන්ට අපි අරගෙන ඉනවා. ඒ වගේම ඔබට වැඩ කරන අතරේම පාඩම් කරන්න යොදා ගන්න පුළුවන් ක්‍රම කිහිපයකත් මම අද කියනවා. එහෙනම් අපිව subscribe කරලා වීඩියෝ එක අවසන් වෙනකන් රැඳින්න මේ SLXM Pro. ඔව් ඉතින් අපි කිව්වා වගේම මේ වීඩියෝ එකේදී ඕගොල්ලොන්ට විභාගයකට පාඩම් කරන්න වෙලාව හදාගන්නේ කොහොමද කියලා එහෙම වෙලාවක් වෙන් කරගන්න බැරි වෙලාවක වැඩ කරන ගමන්ම තමන්ගේ පාඩම් කටයුතු කරගන්න සරල උපක්‍රම කීපයකුත් මම අද කියලා දෙනවා. ඉතින් අපි මුලින්ම බලන්නේ කොහොමද විභාගයකට පාඩම් කරන්න අවශ්‍ය වෙලාව හදාගන්නේ කියලා. මේ මම ඔයාලට කියන ටිප් නම්බර් 1 organize your day. අපි හැමෝටම පැය 24යිනේ තියෙන්නේ. ඉතින් කුඩා දරුවන් ඉන්න අම්මලාට ඒ පැය 24ක් මදි. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම අපේ දවස සැලසුම් කරගන්න ඕන. ඉතින් බබාලගේ දේවල් අපිට සැලසුම් කරන්න බැහැනේ. මොකද ඒගොල්ලන්ගේ දිනචරියාව දවසින් දවසට වෙනස්. ඒ නිසා අපිට ඒ දේවල් සැලසුම් කරන්න බැරි වුණත් අපේ එදිනදා ජීවිතයේ වැඩ කටයුතු සැලසුම් කරගන්න පුළුවන්. උදාහරණයක් විදියට උයන පියන වැඩ, රෙදි සෝදන අයන් කරන වැඩ, ගෙදර පිරිසිදු කරන වැඩ මේ හැම දෙයක්ම ප්ලෑන් කරගන්න පුළුවන්. ඉතින් මේ සඳහා ඔයගොල්ලන්ට ගොඩක් YouTube videos, Facebook pages උපකාරී වෙයි. ඉතින් මම ඔයගොල්ලන්ට සජෙස්ට් කරන හොඳම Facebook page එක තමයි Simple Joyful Homemaking කියන්නේ. මමත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා මේ Facebook page එකෙන්. ඉතින් ඒ අනුව laundry plan එකක්, cleaning plan එකක්, meal plan එකක්, shopping list එකක්, checklist එකක් වගේ මේ හැම දෙයක්ම. ඒ වගේම අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ හදාගන්න ඕන study plan එකකුත්. එදා එදා දවසට ඉවර කරන පොඩි කොටස ගානේ මේකේ සටහන් කරලා තියාගත්තාම අපිට ඒ දවසේ ඒ මාතෘකාව කරලා ඉවර කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට කරන්න ඔයගොල්ලෝ කල් තියා ප්ලෑන් කරලා හිමින් සැරේ වැඩ කරගෙන යන්න ඕන. අන්තිම මොහොතේ පාඩම් කරන්න පටන් ගෙනනම් මේ දේ කරන්න බෑ. මේ දේවල් ඔයගොල්ලන්ට වදයක් වගේ පේනුණාට ටික කාලයක් මේක කරගෙන යනකොට ඔයගොල්ලන්ට තේරෙවි ගොඩක් වෙලාව ඔයගොල්ලන්ට මේ හරහා ඉතුරු වෙනවා කියලා. ඒක නිසා අනිවාර්යයෙන්ම සැලසුම් කිරීම සහ විධිමත් කර ගැනීම ඉතාමත් වැදගත්. මම කියන ටිප් නම්බර් 2. Sort and label everything. ගෙදර තියෙන එදිනෙදා ඔයගොල්ලන්ට අවශ්‍ය වෙන බඩු බාහිරාදිය වෙන වෙනම ඒ කාණ්ඩවලට බෙදලා පිළිවෙලට සහ පහසුවෙන් ළඟා විය හැකි ස්ථානයක ගබඩා කර තැබීමට පුළුවන්. ඒ වගේම මේ දේවල් ලේබල් කරලා තියෙනවා නම් තවත් පහසුවෙන් ඕගොල්ලන්ට මේ දේවල් හොයාගන්න පුළුවන්. නිකමට හිතලා බලන්න අපි එදිනෙදා ජීවිතයේදී කොතරම් වෙලාවක් නැතිවෙච්ච බඩු හොයන්න නාස්ති කරනවද කියලා. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම මේ දෙයින් ඔබට වෙලාව ගොඩක් ඉතුරු කරගන්න පුළුවන්. ටිප් නම්බර් 3. Do not procrastinate. වැඩ කල් දාන්න එපා. ගොඩක් වෙලාවට ගොඩක් දෙනා කරන වැරදි දෙයක් තමයි දරුවන් සහ තමන්ගේ රැකියාව නිසා වැඩ කල් දාන එක. මෙහෙම කරාම ගොඩක් වැඩ ගොඩ ගහනවා. එතකොට ඕගොල්ලොන්ට කිසිසේත්ම මේ වැඩ බැලන්ස් කරගන්න බැරුව යනවා. ඒකෙන් වෙන්නේ
ඕගොල්ලන්ට විභාගයට හරියට මුණ දෙන්න බැරි වෙනවා වගේම ඕගොල්ලන්ගේ ස්ට්‍රෙස් එකත් වැඩි වෙන එක. එදා දවසේ ප්ලෑන් කරපු වැඩ එදාම කරන්න පුළුවන් තරම් උත්සාහ ගන්න. සමහර වෙලාවට එහෙම කරන්න බැරි වෙන වෙලාවලුත් එනවා. ඉතින් එහෙම වෙලාවට ඒ ගැන ගොඩක් ස්ට්‍රෙස් වෙන්න එපා. දුක් වෙන්න එපා. ඒක සාමාන්‍ය දෙයක්. ඊළඟ දවසේ පොඩි වෙලාවක් අරගෙන කලින් දවසේ අතපසුණු වැඩේ කරලා ඉවර කරන්න. කාලය වැඩියෙන් ඉතුරුන දවසට පුළුවන් තරම් හෙට දවසේ වැඩකුත් අද කරලා ඉවර කරන්න. එතකොට වැඩ ගොඩ ගෙහෙන එක සහ වැඩ කල් දාන පුරුද්ද නැති වෙලා යාවි. ටිප් නම්බර් 4. Find who support me. ශ්‍රී ලංකාව වගේ ආසියාතික රටක ගොඩක් අපිට මේ වගේ වෙලාවක වැදගත් වෙන දෙයක් තමයි අපේ පවුල. පවුලේ අයගෙන් උදව් ගන්න පුළුවන් මේ වගේ වෙලාවක ඔබට පාඩම් කරන්න කාලය ගන්න. අම්මා තාත්තා සැමියා මේ අයගෙන් තමන්ගේ වැඩවලට වෙලාවක් ඉල්ල ගන්න. දරුවන් රැක බලා ගන්න, ගෙදර දොරේ වැඩ කටයුතු කරන්න, ඒ අයටත් පවරන්න. එතකොට පාඩම් කරන්න ඕගොල්ලන්ට වෙලාව ඉතුරු වෙයි. ඒ වගේම මේ වගේ සම වයසේ දරුවන් ඉන්න යාළුවෝ ඉන්නවනම් ඔවුන්ගෙන් උදව් ඉල්ල ගන්න. තමන් වට ඉන්න හැම කෙනෙක්ටම තමන්ගේ ඉලක්කය සහ එහි වටිනාකම කියලා දෙන්න. එතකොට අනිවාර්යයෙන්ම පාඩම් වැඩවලට වෙලාවක් වෙන් කරගන්න ඔබටත් පුළුවන්. හරි, අපි බලමු වැඩ කරන අතරම පාඩම් කරන්න යොදා ගන්න භාවිතා කළ හැකි tools සහ tips කිහිපය. Tip number 1. Use pocket diary or notebook. Pocket diary එකක් පාවිච්චි කරනකොට ගොඩක් නෙවෙයි, පොඩි කරුණු ප්‍රමාණයක් ලියා ගන්න. එක දවසට ඒ ටික බලන්න. අවස්ථාවක් ලැබුණු වහාම ඒක බලලා එදා දවස ටික ඉවර කරන්න. අපි දවසේ නිකන් වාඩි වෙලා ඉන්න වෙලාවල් තියෙනවා. ඉතින් ඒ වගේ වෙලාවට ඉක්මනින්ම දෙයක් පාඩම් කරන්න මේ වගේ නෝට්බුක් එකක් හොඳ විසඳුමක් වේවි. මොකද හැමතිස්සෙම අපිට නෝට්ස් ලියපු පොත්පත් ටියුට්ස් එහෙම හැමතැනම අරගෙන යන්න බැහැනේ. මේ ක්‍රමේ අත්හදා බලන්න. ටිප් නම්බර් 2. වයර්ලස් බ්ලූටූත් හෙඩ්සෙට් එකක් පාවිච්චි කරන්න. ඔබට ෆෝන් එකේ ක්ලාස් වල රෙකෝඩින්ග්ස්, YouTube lessons එහෙමත් නැත්නම් ඔබ විසින්ම ඔබේ කටහඬින් පාඩම් ශබ්ද නගා කියවමින් රෙකෝඩ් කරපු රෙකෝඩින්ග්ස් ප්ලේ වෙන්න ඉඩ හරින්න පුළුවන්. ඉතින් ඔබ වැඩක් කරන වෙලාවට ෆෝන් එක නිතරම අතේ තියාගන්න බැහැනේ. මේ වගේ වයර්ලස් බ්ලූටූත් හෙඩ්සෙට් එකක් පාවිච්චි කරලා ඕනෑම වැඩක් කරන අතරේ ඔබට ඒ පාඩම් වලට සවන් දෙන්න පුළුවන්. ඔබ අවධානයෙන් නැති වුණත් ඔබට ඇසෙන දේ යම් ප්‍රමාණයකට හරි ඔබේ මොළය ග්‍රහණය කරගන්නවා. ඉතින් මේක හොඳ ක්‍රමයක් විභාගයකට පාඩම් කරන ඔයාලට. ටිප් නම්බර් 3. ස්ටිකි නෝට්ස් භාවිතා කරන්න. මේ වගේ ස්ටිකි නෝට්ස් බන්ඩල් පොඩි මුදලකට ඕනෑම කඩේකින් ගන්න පුළුවන්. ඉතින් මේ වගේ ස්ටිකි නෝට්ස් අරගෙන ඔබට මතක තියාගත යුතු වැදගත් කරුණු ඒවල ලියලා ඔබ නිතර ගැවසෙන ස්ථානවල රඳවලා තියාගන්න පුළුවන්. ඔබ උයන වෙලාවට බලන්න පැන්ට්‍රි ටොප් එකේ, ඔබ කාමරයට යන වෙලාවට බලන්න කාමර බිත්තියේ, කණ්ණාඩි මේසේ, ෆ්‍රිජ් එකේ, ජොබ් එක කරන තැන, ඩෙස්ක් එකේ, මේ වගේ ඔබ නිතර රැඳෙන ස්ථානයක මේ වරඳවලා තියා ගැනීමෙන් නිතර නිතර පේන නිසා ඔබට කරුණු පහසුවෙන් මතක තියාගන්න පුළුවන්. හරි, මම ගෙනාපු ටිප්ස් ටික නම් ඉවරයි. ඒ වගේම අනිවාර්යයෙන්ම දවසේ විවේකයක් ගත යුතුයි. ගොඩක් අය නොනිදා වැඩ කිරීමට පුරුදු වෙනවා. නමුත් මේක ඉතාමත් නරක පුරුද්ද. අනවශ්‍ය ලෙස වෙහෙසවීමෙන් ඔබේ ශරීරයටත් ඔබේ මනසටත් නිරෝගී භාවය නැති වෙන්න පුළුවන්. මේ නිසා අනිවාර්යයෙන්ම අවශ්‍ය ප්‍රමාණයට නිින්ද ලබා ගන්න. ඒ වගේම ඔබේ හීන අතාරින්න එපා. අනිවාර්යයෙන්ම හීනය වෙනුවෙන් වැඩ කරන්න. මම හිතරා මේ ටිප්ස් ටික ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් මේ වීඩියෝ එක වැදගත් වුණා නම් අපිට thumbs up එකක් දාන්න. ඒ වගේම මේ දේවල් අත්හදා බලලා ප්‍රතිඵල අපිට කමෙන්ට් කරන්න. යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. මේ වගේ වීඩියෝස් අප්ලෝඩ් කරපු සැනින් ඔබගේ ෆෝන් එකට මේ වගේ notification එකක් ගෙන්න ගන්න. අනිවාර්යයෙන්ම අපිව subscribe කරලා bell icon එක click කරන්න. එහෙනම් නැවත දවසක හමු වෙමු මේ SL exam pro.